අදමුළු ලෝකයේම කතා වෙන ප්‍රධාන මාතෘකාවක් තමයි පැන්ඩෝරා පේපර්ස් කියන්නේ. හැබැයි ශ්‍රී ලංකාවේ ගොඩ දෙනෙකුට මේ ගැන හරි අවබෝධයක් නැහැ. මේ වගේ තියෙන්නේ මොනවාද? මේවා නිර්මාණය වුණේ කොහොමද? මේවා මේ විදියට එළියට ආවේ කොහොමද කියන එක ගැන. ඉතින් අපේ මේ සුවා බැලීම ඔෆ්ෂෝ ලීග්ස්, පැනමා පේපර්ස්, පැරඩයිස් පේපර්ස්, පැන්ඩෝරා පේපර්ස් වගේ රාශිගත ලේඛන ගැනයි. වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් ඔයාලට ලොකු දැනුමක් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. මේ ජීවත්වන ලෝකයේ ප්‍රධාන බදු පද්ධති ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි නීත්‍යානුකූලව බදු ගෙවන පුද්ගලයන්ට බලපාන බදු පද්ධතිය. අනෙත් එක තමයි ලෝකයේ ඉතා ධනවත් පුද්ගලයන්ට බදු වංචා කරන්නත් නීති විරෝධී උපයෝපු සල්ලි සංවා තියන්නත් උපකාරී වන බදු පද්ධතිය. ඇත්තරම කිව්වොත් මේක හරියට අපි ජීවත්වන සාමාන්‍ය ලෝකයෙන් සැඟවිච්ච වෙනම ලෝකයක් වගේ. අපි කලින් කිව්ව ඕෆ්ෂෝ ලීග්ස්, පැනමා පේපර්ස්, පැරඩයිස් පේපර්ස් හා පැන්ඩෝරා පේපර්ස් කියන මේ සියලුම හෙළිදරව් අදාළ වෙන්නේ මේ සැඟවිච්ච ලෝකය ගැනයි. අපි දැන් බලමු මේ සැඟවුණු ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ව්‍යාපාර ආරම්භ කරන පහසුම, ඒ ව්‍යාපාරවල හිමිකරුවන්ගේ අනන්‍යතාවයට විශාල රහස්‍යතාවයක් ලැබෙන නීති රීති තියෙන බොහොම අඩු බදු ආදායම් අය කිරීම තියෙන රටවල තමයි මේ සැඟවුණ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. මේ සඳහා හොඳම රටවල් තමයි සිංගප්පූරුව, පැනමාව, ස්විට්සර්ලන්තය, බහාමස්, බ්‍රිතාන්‍යය, වර්ජින් දූපත්, කේමන් දූපත් කියන්නේ. මේ ක්‍රියාවලියේ ප්‍රධානම කොටස ඉටු කරන්නේ ඔෆ්ෂෝ කම්පැනිස්, එහෙම නැත්නම් අක්කර්ල සමාගම් විසින්. අක්කර්ල සමාගම් කියන්නේ ව්‍යාපාරයේ සැබෑ හිමිකරුවන් රටින් පිට ලියාපදිංචි වෙලා ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාර කටයුතු හිමිකරුවන්ගේ මව රටින් පිට ඉටු කරන ව්‍යාපාරවලට. ලෝකේ පුරා සිටින ධනවත් පුද්ගලයන් වෙනුවෙන් සේවා සපයන්නේ, එහෙම නැත්නම් වත්කම් කළමනාකරණය කරන පුද්ගලයෙක් හෝ සමාගමක් විසින් ඕක්ෂෝ සමාගමක් නැත්නම් අක්කර්ල සමාගමක් මිලදී ගැනීම හෝ අලුතින් ආරම්භ කිරීම සිදු කරනවා. ඊට පස්සේ මේ අක්කර්ල සමාගම් මාර්ගයෙන් තමයි ධනවත් පුද්ගලයන් අපි කලින් කිව්ව රටවල වත්කම් අත්පත් කර ගැනීම සිදු කරන්නේ. හැබැයි මේ වත්කම් අත්පත් කර ගැනීම කරන්නේ අක්කර්ල සමාගම් ගම්වල නියම හිමිකරුවන්ගේ නම් වලින් නම් නෙමෙයි. ව්‍යාපාරවලට තියෙන ලිහිල් නීති රෙගුලාසිත් එක්ක මේ අක්කර්ල සමාගම්වල සැබෑ හිමිකරුවන්ගේ නම් හංගන්න උන්ට හැකියාවක් ලැබෙනවා. එතකොට හරියටම කිව්වොත් මේ අත්පත් කරගන්න වත්කම්වල හිමිකාරීත්වය තියෙන්නේ අක්කර්ල සමාගම්වලටයි. ඒ වගේම මේ සමාගම්වල හිමිකාරීත්වය ව්‍යාජ නැත්නම් සැබෑවට ජීවත් නොවන පුද්ගලයන්ගේ නමින් තමයි තියෙන්නේ. මේ විදියට ධනය සංගවන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි අයිතා විදියට නැත්නම් වංචනික විදියට උපයපු මුදල් තමන්ගේ රටේ රජයෙන් හා බදු පද්ධතියෙන් සංගවා තබන්න. තවත් එකක් තමයි කළු සල්ලි සුදු කරන එක. ඒ කියන්නේ මුදල් විශුද්ධිකරණය. නීති විරෝධීව උපයපු මුදල් වලට මේ හරහා නීති අනුකූල මුහුණුවරක් ලබා දීමට අපරාධ කරවන්න උත්සාහ කරනවා. අනෙත් එක තමයි බදු ගෙවීම් පැහැර හරින්න. ඒ කියන්නේ මේ විදියට සංගවන මුදල් සේරම නීති විරෝධීව උපයපු මුදල් නම් නෙමෙයි. නීති අනුකූල උපයපු මුදල් බදු ගෙවීම් පැහැර හැරීම සඳහා දනවතුන් මේ විදියට සංගවලා තියෙනවා. සමහර වෙලාවට තමන්ගේ වත්කම් ප්‍රසිද්ධ කරන්න අකමැති පුද්ගලයනුත් මේ විදියට ඔවුන්ගේ ධනය සංගවන්න උත්සාහ කරනවා. මේ විදියට සංගවලා තියෙන වත්කම්වල රහසිතාවය ඉතා ඉහළයි කියලා හිතපු ධනවතුන්ට වැරදුනේ ඕෆ්ෂෝ ලීග්ස්, පැනමා පේපර්ස්, පැරඩයිස් පේපර්ස් හා පැන්ඩෝරා පේපර්ස් හරහා මේ වත්කම්වල තොරතුරු හෙළිදරව් වීමත් එක්කයි. ලෝකේ පුරා සිටින පුවත් වාර්තාකරුවන් හා මාධ්‍යවේදීන් විසින් සිදු කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් විදියට තමයි මේ තොරතුරු අනාවරණය වන්නේ. ඉතින් මේ විදියට සංගවලා තියෙන ධනය ගැන ඉස්සල්ලාම මහා පරිමාණයෙන් ලෝකෙට හෙළිදරව් වෙන්නේ 2013 වර්ෂයේ එපිගනු මිලියන 2.5කින් සමන්විත වුණු මේ හෙළිදරව්වේ GB 260ක දත්ත තිබිලා තියෙනවා. 2016 සිදු කළ පැනමා පේපර්ස් හෙළිදරව් තමයි ඒ වනතෙක් ධනවතුන් විසින් සංගවලා තියෙන මුදල් ගැන සිදු කළ විශාලතම අනාවරණය. ලිපිගනු මිලියන 11.5කින් හා ටෙරාබයිට් 2.6ක දත්තවලින් සමන්විත මේ අනාවරණය ලෝකයේ ප්‍රබල චරිත රසකම සැබෑ තත්ත්වය හෙළිදරව් කරන්න සමත් වුණා. ඒ වනකට ලෝකයේ ප්‍රධාන පෙළේ ඕෆ්ෂෝ නැත්නම් අක්කර්ල සේවා සපයපු පැනමාවේ මොස්සක් ෆොන්සේකා කියන නීති සමාගම විසින් තමයි මේ හෙළිදරව් සිදු කරන්නේ. 2018 වර්ෂයේදී ICIJ නැත්නම් ඉන්ටර්නැෂනල් කන්සෝටියම් ඔෆ් ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට් ආයතනය විසින් නෙළි දක්වන ලද පැරඩයිස් පේපර්ස් වලනුත් මේ වගේම හෙළිදරව්වක් සිදු කළා. ICIJ ආයතනය හා අනුබද්ධිත තවත් මාධ්‍ය ආයතන 95ක් විසින් අක්කර්ල සේවා සපයන හා ලෝකයේ ඉතා රාශිගත සමාගම් පිළිබඳව ටෙරාබයිට් 1.4ක ධාරිතාවයෙන් යුත් මිලියන 13.4ක රාශිගත තොරතුරු අනාවරණය කළා. මේ අතර බර්මියුඩාවේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන ඇපල් බී හා ඒෂියා සිටි වගේ සමාගම්ද වුණා.
संगवलतीन मुदल गेन इतिहास सिधुक विशालतम हेलिधरव दिदाशेक वर्षे पेंडोरा पेपर्स अनावरण ICIJ आयतने लोके रटवल दाहतक विमर्शकियान हाईसेक उपकार करपु मे विमर्शने मगिन टेराबाइट तुनकटासन दत्ता लिपिगुन मिलियन एकुलादशम नमयक मुदाहरतिबेनवा रजवरुन राजकीयन अपराधकरुवन धनवत् पुद्गलयान क्रीडकयान देशपालकयान हा ओंगे समीपतमयान रसकगे नम मे लिपिगुन वल सदहन वेनवा मे लिपिलेखन वल ओंगे ईमेल बैंकु वार्ता नायक युसुम पास्पोर्ट वगे देवलुत् अंतर्गतयि दैन वालटत् तेरेनवा ऐति मिलियन गणनक लिपिलेखन अतरिन यम पुद्गलयकुगे नमक होयनवा कियन एक कोच्चर अमारुद कियला एनिसा दैनट नम कियवुनु पुद्गलयन्टत् वडा वैडी प्रमाणयक तोरतुरु मेवा ऐतुले तियन्न पुलुवन् दैनट आवरणे वेला तियन विदिहट लोके रटवल 90क देशपालकयन 330कट वैडी पिरिसकगे नम मे तुल सदहन वेनवा ICIJ आयतने अनुमान करन विदिहट अमेरिकन डॉलर ट्रिलियन 5.6 32 अतर प्रमाणयक वत्कम मे विदिहट संगवल तियनवा एकेन लोके पुरा रजयन्ट अमेरिकन डॉलर बिलियन 600क बदु आदायमक अहिमि वी अति बवटयि अस्तमेंतु करला तियन्ने।